ஐபோ வணக்கம் அஸ்ஸலாமு அலைக்கும் නැවත වතාවක් කතාන්න බලාපොරොත්තු වුනේ මේ ඔබට මතක ඇති අපි පස් දෙනා YouTube channel එකේ එක වෙලාවක ඩුබායි සුද්ධ කියලා තරුණයෙක් සමග අපි වීඩියෝ එක කරා ඒකදී ਉਹ හෙලි කළා ඕමාන් කියන රටේ විතරක් ගණිකා නිවාස 17ක් තියෙනවා කියලා ගණිකා නිවාස 17ක් බොහෝ ඔබෙත් මගෙත් මාතෘභූමිය අම්මලා නංගිලා බිරින්දෑවරු සහෝදරියෝ තමයි හේටි දමිල සිහල මුස්ලිම් හැම ජාතියකටම අයත් ලාංකිකයෝ මේ රටේ දුවලා අපේ සහෝදරියෝ අපේ අම්මලා අපේ උන් ඉතල ස්ථානාපති කාර්යාලයේ ඍජුවම සම්බන්ධයි කියලා තියෙනවා හරි ඔය අන්තවාදී ගැන එක එක දේවල් ගැන ගිරිය කඩාගෙන කෑ ගහන උන්නාන්සලට තවම බැරි වුණා මේ රටේ බුදුන් වහන්සේ එපා කියලා කියපු ව්‍යාපාර හතරක වහල් වෙනදා මනතර කරන්න උඹලට බැරි වුණා එදා සුද්ධ තේපොල් රබර් හදලා වරෙව් වැඩර කියද්දි වැඩර ගියපු නැති ලාංකිකයෝ ඉදපු රටක දකුණු ඉන්දියාවෙන් දෙවල මිනිසු ගෙනාවා අද මේ වෙලාවෙත් මේ රටේ ඩොලර් ගේන්න මේ රටේ සල්ලි ගේන්න දුක් විඳිනවා උඹලා මොනවද කරේ මනුෂ්‍යල මොනවද කරේ ඇවිල්ලා මනුෂ කියන හරක මනුෂ කියන හරක එදා පාර්ලිමේන්තුවේ සිද්ධිය අනාවරණය වෙද්දි කිව්වේ ඒ මිනිස්සු ගිහිලා තියෙන ටුවරිස් වීසාලු ලැජ්ජයි හලෝ ටුවරිස් වීසා තමයි ඉතින් මේ එයාපෝට් එකෙන් දැක්කේ නැද්ද ටියුලිප් බෑග් වල ඇඳුම් අරගෙන මේ කෙට්ටු අහිංසක මිනිස්සු යද්දි සංචාරයට යනවද නැද්ද කියලා තේරෙන්නේ නැද්ද ඕනම කෙනෙකුට උඹලට වැඩක් නෑ මනුස්ස උඹලට ඕනේ ඩොලර් උඹලට ඕනේ සල්ලි හරි උඹලගේ මේකට සම්බන්ධව අපර කැසිනෝ කාර්යයක කැමැතියෙක් වෙනකොට මොනවද කරේ අම්මා කෙනෙක් පිටරට යනකොට රැකියාවකට යනවනම් කවුරුහරි ගෘහ සේවයට යනවනම් ඒ යන කාන්තාවගේ දරුවෙක් ඉන්නවනම් අවුරුදු 5ට අඩු විස දුන්නේ නෑ උඹලව නැති කරා අද ළමයි කිවදිච්ච අම්මා කෙනෙකුට රට යන්න පුළුවන් විදිහ තත්ත්වයක් ඇති කරා අවුරුදු 16 වැඩි ළමයි රස්සාවල් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා හරි උඹලා ඔක්කොම එකයි මනුස්ස හරි උඹලා අම්මලගෙන් බිහි වෙච්ච උන් වෙන්න බෑ රනිල් උඹට අම්මෙක් නැද්ද උඹලට උඹලා ඔය 225 අම්මල නැද්ද ඈ උඹලා තිරිසන් උන්ටත් අන්ත ලෝකේ භයානක ත්‍රස්තවාදීන්ටත් අන්තේ උඹා නේ කොච්චර දුක් විඳිනද ඒ ගෑනු ගණිකා නිවාස විතර 17ක් කියලා දඩු බයි සුද්ද අපිත් එක්ක කතා කරා ලංකාවට ආපු ගමන් උ ඒ තරුණේ අපිත් එක්ක කතා කරේ අපේ YouTube channel එකේ තියෙනවා ලැජ්ජයි උඹලා ඒ අහිංසක අම්මලා කඹුරලා හම්බ කරන රුපියල් වලින් බත් කන්න උඹලා ඔක්කොම ඒ වගේ උ ඔය 225 මේ හිඟන්නෝ මේ දඹුල්ලෙත් ඉන්නේ හිඟන්නෝ මේ පැත්ත පලාතෝ මේ හිඟන්නෝ එනව නල් ලිස්ට් අරගෙන උඹලට උඩ දාගෙන මේ ජනාධිපති මන්දිරේ ගස් ලැබු බෑය කාපු එක තොපි හිතාගෙන ගිනි තියාගත්ත තොපිම හිතාගෙන ගිනි තියාගත්තේ දහස් ගාණක් ඇවිල්ලා තොපිම හිතාගෙන ගිනි තියාගත්තු ඒවට බොරුවට අපිව පටලලා එව්වට උඩ ගිනි දෙන්නේ ඒවට හරියට නීතිය ක්‍රියාත්මක කරද්දි පොලිස් නිලධාරීන් උඹලට ඕන දේවල් කරන්න නැති මිනිසුන්ව මාරු කරන්න උඹලා එච්චර පාහර සුනකේ උඹලා සුනකේ ගවයෝ හරි किसी में एक करने थी मैं मेहनत तीन ने वगे हूँ हरा खेत विदेश काटे तो आमाते वो दीपम बाल्ले कोटर मानों सा हरे उंबला टा अम्मला ने उंबला टा नांगीला ने उंबला टा ज्ञानु ने उंबला टा दुवला ने उंबला के दुवला भी तरह दुवला उंबला के ज्ञानु भी तरह ज्ञानु उंबला के अम्मला भी तरह अम्मला उंबला के नांगीला अक्कला भी तरह अक्कला උඹලා මිනිස්සුද උඹලට ලැජ්ජ නැද්ද ඔය වාහනයක සැප සීට් එක වාඩි වෙලා යද්දි උඹලට කවදාවත් දැකලවත් නැද්ද පාරක් අයිනේ බඩරූම් කරලා ගුණ අම්මා කෙනෙක් රොටිය පුච්චන විකුණ අම්මා කෙනෙක් දකිද්දි උඹලට හිතෙන්නේ නැද්ද උඹලට එහෙම හිතෙන්නේ නෑ බං උඹලට හිතෙනවා නම් උඹලා මේ රට අවුරුදු 70 ගණන් තිස්සේ මේ දරණ දාන්නේ නෑ හරි අවුරුදු 30ක් යාපනයේ නු යපුවයි තොපි කොටවන්නේ නෑ
දකුණේ උන් ටයර් දාලා තෝ මේ පුච්චන්නේ නෑ. සහරාන්ලව ඥානසාරලව යොදාගෙන මේ වගේ කුප්ප තුච්ච වැඩ උඹලා කරන්නේ නෑ. උඹලා බලය වෙනින් ඕන දෙයක් කරන, බලය වෙනින් ඕන දෙයක් කරන පාහරයෝ ටික හිඟන්නේකොත් හිඟා කාලා බං කන්නේ. සනත් නිසාන්තල ජනක බණ්ඩ මොනම් උඹලා මොකුන්ද හිඟ හිඟන්නොන්ටත් අන්තේම්. අපේ කොච්චර පව්වැද්ද මේ වෙලාවෙත් කොහේ හරි තැනක කොහේ හරි රටක අපේ අහිංසක සහෝදරියෝ අපේ අහිංසක සහෝදරයෝ කී දෙනෙක් දුක් විඳිනේ නැද්ද? උඹලා මොකද්ද උඹලා සන්දෙකක් දිනන් රට විරුව රණ අරකයි මේකයි කියන උඩ දාගෙන මේවා කරා. කොඹලේ මිනිසු වෙනුවෙන් කැප වුණා. උඹලා බොරුවට ජාතික ආරක්ෂාව කියන බිලියන ගණන් ආරක්ෂාවට මොකද්ද බං අපිට තියෙන ආරක්ෂාව? අපේ අධ්‍යාපනයේ මොන ආරක්ෂාවක්ද තියෙන්නේ? ඈ අද රුපියල් 10,000ට යා ලයිට් බිල කිපම ලයිට් බිල කපනවා. වෙනද රුපියල් 2,000 3,000 ලයිට් බිල. අද මිනිසුන්ට කණ්ඩ විදියක් නැහැ, ජීවත් වෙන විදියක් නැහැ. ඒව කතා කරන අය නේ කොල්ලන් උඹලා ත්‍රස්තවාදී 50ක් දාලා ඇතුළට දානවා. මොකද්ද මේක? උඹලගේ පදවල නටන්න ඉන්න පසෙක්කාරෝ නීතිඥයෝ. උඹලට නැද්ද ළමයි? උඹලට නැද්ද ගෑනු? උඹලට දරුවෝ දුවල නැද්ද උඹලට? උඹලට උඹලා 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 තිරිසන්න උඹලා. උඹලට දුවත් එකයි උඹලට උඹේ ගෑණිත් එකයි උඹලට එහෙම එහෙම එකක් නැහැ. උඹලා තිරිසන්න කොහොම? කිසිම එකක් නැතු. රාද මිනිසු බිම නිදාගෙන ඈ 40 ගණන් 30 ගණන් එක වොෂරූම් එකට යනවා. තානාපති කාර්යාලයේ උන් මේ ඒ දේවල් මනතර සපුරන්න ඕනේ. උන්ගේ ප්‍රශ්න විසඳගද්දි පාස්පෝර්ට් එක තියාගෙන ලැජ්ජයි බං. ලැජ්ජයි. මෙච්චර මේ මගේ රටේ මිනිසුන්ට මේව කරන්න. උඹලා කවුද? උඹලා කවුද? රනිල් තමුසේ කවුද? මිනිස්සු තමුසේ කවුද? තවත් අපේ සල්ලි වලින් කඹුර කඹුර බත් කක හොර හැත්ත. උඹලා 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 හිරේ යවන එක යවනෝමයි කොහොම හරි. මේ අපේ රටේ කෝටි ගණක් මිනිස්සුන්ට දුක වේදනාව දුන්නට, අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය උදුරගත්තට, අපේ අහිංසක කොල්ලන්ගේ ඔලු පළල කඳුළු ගෑස් ගහලා දවස් ගණන් එක එක 50 හදලා ඇතුළට දැම්මට, හරි මේ උතුරේ තරුණයෝ ටික ඝාතනය කරාට, දකුණේ උන් ටයර් දාලා පිච්චුවට, හරි උතුරේ උන්ගෙන් ගැන කිඹුල් කඳුළු හැරලා පාර්ලිමේන්තුවේ උන් ලැග්ගට, දකුණේ උන්ගේ ටයර් දාලා පිච්චපු අයකට පාර්ලිමේන්තුවේ ලැග්ගට, ඔය උන් එකෙක්වත් සාධාරණ නොකරට අපි සාධාරණයක් කරනවා දවසක. උතුරේ දකුණේ හැම තැනකම ඒ වගේම මේ වෙලාවේ දුක් විඳින අහිංසක අපේ අම්මලා නංගිලා වෙනුවෙන් හරි අපි තීරණයක් අරන් තියෙන්නේ අපිට සමාවයල්ලා. හරි මේ වගේ පාහර පාදඩයොන්ට හරි පාඩම උගන්වන්න බැරි වෙච්ච ගැන අපිට සමාවයල්ලා. පොඩ්ඩක් ඉවසපල්ලා. හරි අපි ගමක් ගමක් ගානේ ගෙයක් ගෙයක් ගානේ කැග්ගෙක් ගැන කියලා මේක අස්සම් කරපු මිනිස්සුන්ට විතරක් ඊළඟට කරලා හරි වගවන පාලනයක් අපි හදමු. මුන්ට නියම පාඩම උගන්වන්න. හරි මහින්ද තමුසේ හිරේ යනකම් මැරෙන්න එපා. හරි මගේ නම් ප්‍රාර්ථනාව. ගොඩක් අය දාලා තිබ්බ මේ අන්තිම ඉටිපන්දම නිමන්නේ කියලා. නෑ නෑ අන්තිම ඉටිපන්දම නෙමෙයි. හරි අන්තිම ඉටිපන්දම නෙමෙයි. තමුසේ ඔක්කොම මැරෙන්නේ හිරේ. හරි හිරේ මැරෙන්නේ. උඹලා ඔක්කොම භයානක හිරේ මැරෙන්නේ. ලෝකේ කවර හරි කොහේ හරි රාජ්‍යයක මේ වගේ අසාධාරණයකට මේ වගේ අම්මලට මේ වගේ දේවල් කරද්දි හරි එවපල්ලා මේ අහල පහල ඇමතියන්ට ඔය මෙලොරහක් ආරක්ෂාව කියලා සිංහලෙන්වත් ලියන්න දන්නේ නැති අර ගොබ්බ පුත්තුන්ට ඇමති පට්ටම් දුන්නේ උන්ට දීලා එවපල්ලා. හරි එවපල්ලා. බලතරන් කාලකන්ණි ඒස ආදරණීය අම්මේ, ආදරණීය නංගි, ආදරණීය සහෝදරි, ආදරණීය මිතුරිය, සමාවයන් අපිට සමාවයන්. හරි බුදුන් වහන්සේ එපා කියපු වහල් වෙලඳාම කරද්දි සද්ද නැතුව තවත් ඉන්නවනම් ඔය අම්මලගේ වඳකරන එක ගැන උඩදාගෙන සිවුරත් එක්ක උඩදාගෙන කත් කෑ ගහපු රත්නෙල්ල ඈ විමල් වීරවංශල ගම්මන් පිළල තොපි ඔක්කොම පෝලිං ගහල ලෑස්ති වියව් හැම කරපු මේ දහපදුරා වැඩකට මිහිර යන්න. හරි සියලුම දෙනා. හරි ඔය බොරුවට ෆයිල් ගෙනලා ෆයිල් ටික තියාගෙන
කවදාරි දවසක දිගාරින්න බොරුවට පයිල් පෙන්න පෙන්න සම්දර්ශන දාන හරි බොරුවට ජනාධිපති සීන දකින්න මේ මේ රටේ මැරි 60 දහස් ගාණක් කොල්ල මැරදී ඒ වෙනුවෙන් මී කියපු නැති හරි කිසිම කෘතගුණයක් නැති ඔය ජෙපි නායකයා ජේවීපී එකත් කාපු ඔය හතර දෙනාගේ කල්ලිය බොරුවට අහිංසක කොල්ල කෙල්ලුන් අවසන් පෙරට්ටෝ ටික හරි අර දහස් ගාණක් කොල්ල ටයර් වල යවපු අර පියානෝගේ ගොබ්බ පුතා හරි ඔවුන් ඔක්කොම පාට ලීලා බලකෝම හිරේ යවන්න ඕනේ හිරේ ඉන්න උන් ඔක්කොම නිදහස් කරලා හරි කමක් නැත අපි දානවා එතන ඉන්නේ බොහොම අහිංසක හිත හොඳ හිත හයිය මිනිස්සු අර මද්ද්‍රව්‍ය මේක බලපල්ලා මිලිග්‍රෑම් දෙකකට 54ක් ගිහේ දැන් පහකට ගහනවා තොපි කුඩු කාර්ය තුඹලමනේ එනිසා ආදරණීය අම්මේ තාත්තේ මේ දකිද්දි දකිද්දි මතක් වෙනවා දැනුත් මේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මතක් කළා කිව්වේ ඒක නැවත වතාවක් ආපහු ආවේ ඒ අපේ නංගිලා ඒ අපේ අම්මලා ඒ අපේ අක්කලා නොදන්න මිනිස්සුන්ගේ එපා කියලා කියන එක තේරෙන්නේ නැති අනේ අම්මේ එපා වඳින්නම් කියලා කියද්දිත් ඒකත් තේරුම් ගන්න බැරි දැන් ලංකාවේ නම් කවුරු හරි තරුණියකට හරි කාට හරි කරදරයක් කරද්දී භාෂාව හරි තේරෙනවනේ අනේ එපා අයියේ එපා මාමේ එපා එපා බුදු අම්මේ කියලා කියද්දිත් ඒක තේරෙනවනේ ඒ වචන අහලා හරි තේරෙනවනේ අර ඉන්න අරාබිකාරයන්ට ඒව තේරෙන්නේ නැහැ කොච්චර දුක කොච්චර වේදනාවක් විඳින වැද්දේ අහිංසක මිනිස්සු තොපිට ඕනේ ඩොලර් තොපිට ඕනේ ඩොලර් අර රිසාන කියන දරුවා ගේ අයිඩෙන්ටි කාඩ් හදලා පාස්පෝර්ට් හදලා ඇරි අවුරුදු 16ක් කො වයස බොහෝම වයස අඩු අර මුස්ලිම් පුංචි දුව මොකද උනේ දරුවෙක් බලා ගන්න ගිහලා ඒ දරුවා වැටිලා ඈතින් මිය යනවා අන්තිමට හිස ගැසුම් කෑවා ලැජ්ජයි බං ලැජ්ජයි තොපිට ලොකු ඇමතිකම තොපිට ලොකු ඔය තනතුර තොපිට ලොකු ඔක්කොම තොපි ඔක්කොම හොරු තොපි ඔක්කොම කාලකන්ණි තොපි ඔක්කොම ලෝකේ ඉන්න භයානකම ත්‍රස්තවාදී තොපි ඔක්කොම දූෂිතයෝ තොපිට මේ තිරිසන් ලෝකේ නමක් දෙන්න බැරි තරම් භයානක තිරිසන් 70ක් උඹලා ලෝකේ වටේ ඉන්න මිතුරුනේ තේරුම් ගනිල්ල අපි මේක වෙනස් කරමු අපි තීරණයක් ගමු ජාති ભેද වාද ભેද හැම තැනක්ම පැත්තකට දාලා මේ සම්දර්ශන කරන එක එකගේ පිට කසා ගන්න අරුව මූව වහ ගන්න මූව වහ ගන්න මේ පරයෝ ටික ඉක්මනට මෙලොම් ඉක්මනට මෙලොම් ඒ වෙනුවෙන් කොන්දේසි විරහිත අපි එකතු වෙමු ඊට පස්සේ අපි සන්තෝෂයෙන් ඉමු හරි මේ රටට පුදුම විනාශයක් මේ රටට පුදුම කරදරයක් කරදරයක් මුන්තරන් කරදරයක් නෑ කොහෙවත් කරදරකාර 70 බදු වංචා කරන අපේ ලයිට් බිල රුපියල් කීයක් හරි ආපුවම කපලා දාන තොපේ තොපි කෝටි ගණන් වලට බදු වංචා කරන හරි අපිට අපිට ත්‍රී වීල් එකක් හරි කමක් නෑ මේ බොහොම අඩු ගාන්න ගන්න තියෙද්දි හරි ඒක ඒක ඒ වගේ 100000 ගුණයක් බදු පටවල අපිට ගන්න අපේ සල්ලි වලින් තෙල් ගහ ගන්න කෝටි ගණන් වාහන සොච්චමට ගන්න තිරු බදු රහිතව උඹලම නීති හදාගෙන උඹලම සැපවින් හදාගෙන උඹලව නඩත්තු කරන්න තොපේ තොපේ බල්ලොයි තොපේ හොරගේ යන ඔක්කොම නඩත්තු කරන්න අපෙන් බදු ගන්න හිඟන හිඟන පාහරයට මේ කියන්නේ නගර සභාවේ නගරාධිපතිලා ගින්දලා අපි දන්නවනේ නගරාධිපතිලා නඩර නැටිල් හරි මේ මොනවද කරන්නේ මු කරන මගුලක් නැහැ හැම නගරකම බරපල් එක නගරයක් දෙකක් කර හරි කිසිම මනුස්සකමක් නැති තුච්ච හොර 70 හොරු හොරුම තමයි හොරු හරි උඹලා ওই දරුවන්ට කන්න දෙන එක උඹලා අරන් යන එක ඔක්කොම හොරකම් කරපුවා අර අහිංසක අම්මලා තාත්තලාගේ රීරි මාංශේ උරා බොන අර අහිංසක ගෑනුන්ගේ හරි රීරි මාංශේ උරා බොන හොරු තොපිට සාප වෙනවා ඒ සුසුමක් සුසුමක් ගානේ කඳුලක් කඳුලක් ගානේ වේදනාවක් වේදනාවක් ගානේ මහින්ද රනිල්
සජිත් අනුර උඹලට සාප වෙනවා. සාප වෙනවා. බලපන්. උඹලගේ මරණයේදී උඹල අර කුරානේ කතාවක් තියෙනවා. මේක නිවැරදි කරන්න. හරියට මම වැරදියට කිව්වොත් කෙනෙක් කොච්චරක් හොඳට ජීවත් වුණාද නැද්ද කියන එක පේනවා. එයා මැරෙන්න යන වෙලාවේ හැසිරෙන විදිහෙන් කියලා. බලපම්ම හින්දම මැරෙනකොට ඔබ විලාප දෙන විලාප දිවිලි. බලපම් ඔබ විඳින දුක. බලපම් සජිත්. බලපම් අනුර. බලපම් රනිල්. බලපම් ගම්මන්පිල. බලපම් රතන. බලපම් ඥානසාර. බලපම් ඔය 225ම නම් කියපු නොකියපු ඔක්කොටම කියන්නේ. වීරවංශ බලපම්. බලපම් පාටලි. ඔබල ඔක්කොටම භයානක දුක්ඛදායක වේදනාත්මක මරණයක් හිමි වෙනවා. ඒක ස්ථිරයි. ඒ වගේම තමයි මේ මහා පොළවේ ගොම ගොඩක පණුවෙක්වත් වෙලා උඹල උපදින්නේ නැහැ. උඹල අපායේ පැහැෙනවා. මේ මිනිසුන්ට දෙන දුක වේදනාව නිසාම. හරි, එවෙනින් දහස් ගාණක් පුරන් අපුල මේ වටේ ඉපදිලා ඉන්නවා. උන් එකතු වෙයි. ලෑස්ති වෙලා ඉඳපල්ලා. හිරයන්. උඹලගේ නංගිලා උඹලගේ අම්මලා මේ වීඩියෝ එක බලන කවුරු හරි කාගේ හරි තැනක ඉන්නවනම්. හරි. ඒ දුක් විඳින අය වෙනුවෙන් යමක් කරන්න අපි එකතු වෙමු. දරුවසන්නේ.